ලංකාවේ මේ දිනවල වැඩි දිනා කතා බහ කරන මාතෘකාව පොල්තෙල්. පොල්තෙල් විතරක් නෙවෙයි. සහල් ගැනත් හොයා බලන්න කියන පණිවිඩය දෙන්න තමයි මේ වීඩියෝ එක ඔබ වෙනුවෙන් අපි නිකුත් කරන්නේ. විශේෂයෙන්ම පිටරටවල වල ඉන්න ශ්‍රී ලාංකිකයෝ සහල් පිළිබඳව මනා දැනුමක් තිබෙනවා. මොකද අපි ලංකාවේ ඉද්දි අපේ ගොවි මහත්තුරු වී ගොවිතැන් කරන ගොවි මහත්තුරු තමන්ගේ ජීවිකාව ගෙනියන්නේ මේ ගොවිතැනින්. ඉතින් ඒ අය මේ ගොවිතැනට බොහොම ආදරේ. තමන්ගේ දරුවෝ වගේ තමයි මේ දේවල් රැක බලා ගන්න. ඒ වගේම දේශීයත්වයට ගරු කරලා තමන්ගේ සාම්ප්‍රදායික මේ ගොවිතැන් ක්‍රමයි ඒ වගේම නවීන තාක්ෂණය මිශ්‍ර කරලා කෙසේ වෙතත් වෙළඳ පොළට පැමිණෙන මේ සහල් පිළිබඳව ගොවි මහත්තුරුත් ඉන්නේ ගොඩාක් කලකිරීමේ. තමන් හරිමගින් නිෂ්පාදනය කරන වී අතරමැදියන් අරගෙන හිටන් මේක පල් කරලා ශරීර සෞඛ්‍යයට අහිතකර විදිහට වෙළඳ පොළට යවන එක ගැන නම් මෙයා ඉන්නේ ගොඩාක් කලකිරීමෙන් කියලා මේ වීඩියෝ එක බලන ඔබට දැනේවි. පිට රටවල් වල ඉන්න අපි විශේෂයෙන්ම වෙනත් රටවල් වල සහල් පරිභෝජනය කරනවා. චීනයේ, ඉන්දියාව, පකිස්තානයේ, බංග්ලාදේශයේ, තායිලන්තයේ මේ වගේ රටවල් වල සහල් අපි අනුභව කරනවා. හැබැයි අපිට දැනෙනවා අපේ සහල් වලයි මේ සහල් වලයි තියෙන වෙනස. අපේ සහල් පිට රටවල් වලදී අපි ගද්දි පොඩ්ඩක් වැඩිපුර ගෙවන්න ඕන. නමුත් ඒකේ ගුණාත්මකභාවය වැඩි කියලා අපි හිතනවා. සමහර වෙලාවල් වලට නම් මේ සහල් එන්නේ මහා පරිමාණ සහල් කර්මාන්තයේ යෙදෙන මුදලාලිලාගෙන් කියලා අපි දන්නවා. හැබැයි ඒ වගේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුවක් තිබෙනවා. කොහොම වෙතත් අපේ දේශීයත්වයට ගරු කරලා මේ සහල් අනුභව කරන අපි විශේෂයෙන්ම මේ වකවානුව වෙන විට සීනි ප්‍රශ්නත් එක්ක බොහෝ දෙනා නියුඩු හාල් වලටත් යොමු වෙලා තිබෙනවා. මේවා ලබා ගත්තී මේ අය විශ්වාසයෙන් තමයි මේ දේවල් ලබා ගන්නේ. නමුත් ගොවි මහත්තුරු කියන හැටියට හාල් මෝල් හිමියන් මේවා පල් කරලා ශරීර සෞඛ්‍යයට අහිතකර විදිහට එවනවා කියපුවාම දැනෙන දුක වේදනාව කියලා නිම කරන්න බෑ. ඒ නිසා ලංකාවේ මේ හාල් ව්‍යාපාරයේ යෙදෙන හාල් මෝල් කාර්යෝ පිළිබඳව පොඩ්ඩක් හොයලා බලන්න. සමහර වෙලාවලට අපිට දැනෙනවා ඒකේ සුවඳ තැම්බෙනකොට හාල් තැම්බෙනකොට ඒකේ සුවඳ වෙනස අපිට වැටහෙනවා. මේවා කියන්න කෙනෙක් නැහැ. ඒ හින්දා ඔන්න අපි මේ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙනවා මේ ගැන සොයා බලાવી කියලා. බලන්න මේ ගොවි මහත්මයා කොයි ආකාරයෙන්ද තමන්ගේ මේ කුෂිකර්මාන්තයේ නියලිලා මේ සහල් වෙළඳ පොළට එවන්නේ. හැබැයි අතරමැදියා මොකද්ද මේ සහල් වලට කරන්නේ කියලා අපි හොයලා බලමු. Subscribe කරන්න පතිරණ වොයිස් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මේ පතිරණ වොයිස් වී ගොවි තැන පිළිබඳව සහල් පරිභෝජනයට ගන්න සහලේ විෂකාරක මොනවාද තියෙන්නේ කියලා පුංචි හෙලිදරව්ව. ඒ මතු පිට පසට අපි කල්වන් කරනවා මොකද මඩ පෝර කියලා යූරියා ෆොස්ෆේට් පොටෑස් කියන සම්බන්ධකම් ඒ කාබනික පෝරත් එක්කම අපි ඒවා මේ කුඹරට යොදලා ඉවරලා තමයි වී ටික ගහන්නේ. වී ටික ගහුවට පස්සේ ඊට පහුවෙන්ද අපි මේවට ගහනවා වල්නාශක කෘමිනාශකයක්. කෘමිනාශකත් එක්ක වල්නාශක ගහනවා. ගැහුවට පස්සේ තමයි මේවා ඉතින් ක්‍රමානුකූලව සකස් වෙලා එන්නේ. ඒ කාල සීමාවන් තුලදී අපි දවස් සති තුනක් විතර යනකොට ආය යූරියා ටිකක් ගහලා දානවා. ඒ යූරියා ගහලිවෙලා වතුර හරවල තමයි ගහන්නේ. එතකොට මේ ගොයම් පැලේ හොඳට සස්රිකව උඩට වැටෙනවා. දවස් 42ක් ගියාට පස්සේ 43 දවසේදී අපි ගහනවා මේකට බණ්ඩිපෝර කියලා. ඒ බණ්ඩිපෝර වලටත් කලවම් කරන්නේ යූරියා, පොටෑස්, ෆොස්ෆේට් තුනම කලවම් කරලා ගහනවා. ඒ බණ්ඩිපෝර ගැහුවට පස්සේ හොඳට මේ ගොයම හැදිලා එනවා. හැදිලා ඊට පස්සේ මොකද කරන්නේ මේ වගේ උසට වැවිලා ඉවරලා පාට වැටෙනවා. පාට වැටිලා මාස 3 වියනන් 3 වෙනකොට මේව සේරම කරල් කිරට නැමිලා තියෙනවා. ඊට පස්සේ 3:30 තමයි මේවා සම්පූර්ණ වියලෙනවා. වියලුනාට පස්සේ කපලා අපි අස්වැන්න ගන්නේ.
වෙනදා වගේ නෙවෙයි දැන් වෙනදනම් අපි කුඹුරේම ඒ අස්වැන්න නෙලා ගන්නවා දැන් යන්ත්‍රෝපකරණ දාලා ඉවරලා තමයි මේවා අපි අස්පස් කරගන්නේ ඒ විදිහට තමයි මේ ගොයම අපි සකස් කරගෙන නිවසට ගෙනියන්නේ ඉතින් මේ පැය 48කදී වෙන්නේ ඒ ගොඩ තියපු ගොය මේ V මුදට තෙතට තියෙනකොට පැලවීම වැඩි පැලුණාට පස්සේ තමයි ගෙනල් ඉවරලා අපි මේ කුඹුරට යොදන්නේ කුඹුරට යදුනකට තනියම බෑ ඒකට අපි කම්කරුවෝ දෙන්නේ තුන් දෙනෙක් හැඳගෙන තමයි මේවට වැඩිට ගන්නෙ ඒ අයිතිට මහන්සියලා මේ වපුර ගන්න උදව්පදව් වෙනවා මේ ආකාරයෙන් වැඩි අස්වැන්නක් ගන්න පුළුවන් මේ කුඹුර වලට මේවා හරියාකාරව පැහෙන්න ජලය අවශ්‍ය කරනවා ඒ ජලය ලබා ගන්න තියෙන්නේ මෙතන අපේ මේ පන්සලට එහා පැත්තේ තියෙනවා රක්මල් ලොය කියලා ඒ රක්මල් ලොයෙන් ඒ අමුණෙන් ඒ දිය දොරෙන් වතුර හරස් කරපුවාම ඇල මාර්ග වලින් මෙහාට ගන්න පුළුවන්කම ලැබෙනවා ඒ ඇලෙන් තමයි මේ කුඹුරට වතුර ගන්න අරගෙන මේ ලිය දුවලට හරියාකාරව වතුර දුන්නට පස්සේ තමයි හොඳට මේ විදිහට මේ කුඹුර පැහෙන්නේ ඒ නිසා අපි මේ අස්වැන්න ගත්තට පස්සේ ඉස්සෙල්ලාම මේවා පොටලා අරගෙන ඊට පස්සේ විහාරස්ථානට ගිහිල්ලා විහාරේ බෝධින් වහන්සේට අපි පූජා කරනවා පූජා කරලා ඉවරලා ඉන් අනතුරුව ගන්න ඉතුරු ධාන්‍ය වලින් අපි දෙවියන්ට වෙන් කරලා ඉවරලා කඩවර ගොටු මාලාව කියලා දෙනවා ඉතාමත්ම ඒගොල්ලන්ගේ ආශිර්වාදය ලැබෙන කියලා විශ්වාසයක් ගොවින්ගේ තියෙනවා ඒ විදිහට තමයි මේ කුඹුර ගොවිතන අපි කරන්නේ මේ කුඹුර පැහෙනකොට මේ වගේ වතුර කපලා ඇරියේ නැත්නම් මේවා හරියට මේ ගොයන් ගහ හැදිලි වල මේ කරල් කඩේ හොදට හැදිලා මේ වගේ කිරට නැමෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ වගේ වක්කඩක් අපි කපනවා. මේ කපලා මේ වතුර මුකුල් කරන වතුර පල්ලෙහාට යනවා. ගියාට පස්සේ මේ ලියද්ද වේලෙනවා. වේලනාට පස්සේ මේ ගොයන් ගහක් වේලනාට පස්සේ තමයි අපිට කපා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ ලස්සන වක්කඩක්. මේ වක්කඩෙන් තමයි වතුර බස්සන්නේ. පල්ලෙහාට යනකම් ගලාගෙන යනවා මේ වතුර පාරේ. ඉස්සර අපි මේ ගොයන් කැපුවේ දෑ කැටි වලින්. මේ දෑ කැත්තක් තමයි මේ තියෙන්නේ. මේ පරණ දෑ කැත්තක්. මේ දෑ කැත්තෙන් මේම හරහර දාලා තමයි ගොයන් කපන්නේ. කපලා මේ කපණේව නීරට දානවා. මේ අනිත් දෑ කැත්ත. මේකට කියන්නේ රට දෑ කැත්ත. මේක කියන්නේ අපේ ගමේ දෑ කැති කියලා. මේක හොඳට ගොයියු හරි ඉක්මනින් කපලිවලා වේල්ලා මේවා සකස් කරගන්නවා. දැන් එහෙම නෙමෙයි. දැන් මේ කාලේ යන්ත්‍ර සූත්‍ර වැඩි හින්දා ගොවිතැන් කරන අයත් අඩු හින්දා මේව යන්ත්‍ර සූත්‍ර වලින් තමයි කපලිවලා අම ගන්න කපල අරගෙන ඉවරලා මේ බැත කියලා කියන්නේ මේ වීයට උඩ මේ බැත තීරම ඉදට ගෙනියන සමහර අය කුඹුරෙදිම විකුණන අලවි කරනවා. ඉතින් මේ අලවි කරන ලොකු මෝල් හිමියෝ කරන්නේ මේව ලොකු ටැංකිය වලට දාලා සෑහෙන දවසක් තම් මේ පෙඟෙන් දරනවා. පෙඟුනහම මේ වීයටේ ලොකු වෙනවා. ලොකු වුණාට පස්සේ හුමාලෙන් තම්බලා ඊට පස්සේ බොහෝම මේ වැකේදී ඔය මේ ජන්ත සූත්‍රයෙන්ම වේල්ලා තමයි මේවා සහල් බවට පත් කරන්නේ. මේ හාල් එච්චර ගුණාත්මක නැහැ. සුදුම සුදු පාටයි කට්ටිය මේ කට්ටිය කනවා. ඒ වුණාට ලෙඩ රෝග වැඩි මේකෙන්. ඉතින් මේව වැඩි දවසක් අද බත යුවා නම් හෙට උදේ වෙනකම්වත් රෑ 10 11 වෙනකොටවත් මේව තියාගන්න බෑ. මේව පිළු වෙනවා. ඒ හින්දා මේකට කරන්නේ අපි ගුණාත්මකභාවය වැඩි වෙන්න එක දවසෙන්ම මේ ටික පෙඟෙන්න දාලා ඉවරලා බෝල් ටික අයින් කරලා ඒක ලිපේ තියලා ඉවරලා තම්බලා මේ ගැහුණට පස්සේ තමයි මේව ගැහෙනවා. ගැහුණට පස්සේ ඊට පස්සේ එල පැදුරු එලලා මාගල් එලලා ඒ උඩ දාලා වේල්ලා තමයි ඊට පහුවෙන් එක දවසෙම කොටන්නේ නැහැ. ඊට පහුවෙන් දාගෙන ගිහිල්ලි ඉවරලා කොටා ගන්නවා. ඒක පුදුම රසක්. ඒ වගේම උයනකොට පුදුම සුවඳක් තියෙනවා. අර මෝල් හිමියෝ කරන්නේ මුදල් හම්බ කරගන්න සමහර අය නම් එහෙම කරන්නේ. සමහරු තමයි මේ විදිහට මුදල් හම්බ කරගන්න ජාවාරමක් වශයෙන් මේ අඩු මුදලකට අරගෙන ඉවරලා මේ අමු වී වර්ග ඒ වගේ මේ හදලා ඉවරලා වෙළඳ පොල්ට එනවා. එහෙම කරන එකෙන් අපි ගොවියෙන් කරන හැටියට අපිට දුකයි. මොකද මේකෙන් සමාජයට ලෙඩ රෝග බෝ වෙනවා. විශේෂඥ වරුම ඕන මේ ලෙඩේ මොකද්ද කියලා හොයාගන්න. ඒ හින්දා අපි නම් කවදාවත් කරන්නේ මේ මාවි බාලවී කියන වර්ග දෙකේ ගුණාත්මකභාවයේ තියෙන වැඩියෙන් මාවි වලට ඒක අවුරුද්දකට කන්න එකයි මේවා අවුරුද්දකට දෙසරයක් වැඩ කරනවා ඒකයි අද වෙලා තියෙන්නේ මිනිස්සු ආදායම් වැඩි හින්දා මාවි වැඩ කරන්නේ නැතුව බාලවී වර්ගම තමයි දැන් වැඩ කරන්නේ ඒ හින්දා මේකේ ගුණාත්මකභාවය කියන්නේ සමහර වෙලාවට මේ වගේ කැඳ හදලා බීපුවාම තමන්ගේ ශරීරයේ තියෙන රෝග බාධ සම්පූර්ණයෙන් දුර වෙනවා ඒ හින්දා
මේකෙන සම්බන්ධව ඔබට දැනගන්න ඕන නම් පතිරණ වොයිස් හරහා අපෙන් දැනගන්න පුළුවන් මේ ලංකාවේ කුඹුරු ගොවිතැන කොයි ආකාරයකට කරන්න කියනවා.